26 සංඝයා නැති භික්ෂූන් වහන්සේලා එක නමක් හෝ දෙනමක් හෝ තුන් නමක් හෝ ඇති තැනකදී සාංගික දානයක් ලදහොත් එයට කළ යුත්තේ කුමක්ද? ඉද පන භික්ඛවේ භික්ඛු උතුකාලං එක්කෝ වස්සති තත්ත මනුස්සා සංගස්ස දේමාති චීවරානි දෙන්ති අනුජානාමි භික්ඛවේ තේන භික්ඛුනා තානි චීවරානි අදිඨාතු මයිහං ඉමානි චීවරානීති මහවග්ග චීවරක් කන්දකෙන්. මේ එක් භික්ෂුවක් ඉන්නා තැනකදී සංඝයාට දෙමිය කියා සිවුර දුනහොත් ඒ භික්ෂුව විසින් පිළිපැදිය යුතු අන්දම තථාගතයන් වහන්සේ විසින් වදාළ ආකාරයයි. මහණෙනි, මෙහි භික්ෂු තෙමේ ඍතුකාලයේදී හුදකලාව වාසය කෙරේද, එහිදී මිනිසයෝ සංඝයා හට දෙමිය කියා සිවුරු දෙද්ද? මහණෙනි, ඒ භික්ෂුව මේ සිවුරු මගේ කියා ඉටා ගන්නට අනුදනිමි යනු එහි තේරුමයි. ඒ භික්ෂුව විසින් ඒ සිවුරු සංඝයා ඇතිතනකට ගෙන ගොස් සංඝයා සමග බෙදා ගන්නටද වටනේය. ගෙන යන අතරමඟදී තවත් භික්ෂූන් මුණ ගැසුනොහොත් ඒ භික්ෂූන් සමග බෙදා ගන්නටද වටනේය. තවත් තැනකට ගෙන නොගොස් කැමතිනම් ඒ භික්ෂුව විසින් තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පරිදි මේ සිවුරු මගේය කියා අදිෂ්ඨාන කරගන්නටද වටනේය. අදිෂ්ඨාන කර ගැනීමෙන් පසු ඒවා ඒ භික්ෂුවට අයිතිය. ඒවා සංඝිකත්වයේ එයින් කෙලවර වන්නේය. එසේ සිවුරු අදිෂ්ඨාන කරගන්නා වූ භික්ෂුවට වතක් ඇත්තේය. එය දැනගෙන අදිෂ්ඨාන කළ යුතුය. අදිෂ්ඨාන කරන්නට සැරසෙන භික්ෂුව විසින් භික්ෂූන් රැස්කිරීමට ගසන ගණ්ඨා ආදී යමක් එහි ඇතිනම් එයට ගසා ශබ්ද නැගිය යුතුය. සංඝයාට රැස්වීමට කාලය කියා ഘോഷා කළ යුතුය. එසේ කොට මද වේලාවක් බලා සිට අන් කිසි භික්ෂුවක් එහි නොපෙමිණියේ නම්, අන් කිසිවෙක් මෙහි නැත්තේ නම්, මෙහි නැත්තේ මේ සිවුරු මට පැමිණියේය කියා ඉටා ගත යුතුය. මේ ප්‍රථම භාගය මට පැමිණියේය, මේ දෙවන භාගයත් මට පැමිණියේය කියා එකින් එක හෝ ගත යුතුය. මෙහි ඇත්තේ මමය, ඒ නිසා මේවා මගේය කියා ගැනීම නොවටි. ගන්නා කල්හි තවත් භික්ෂූන් නැති බව සලකාම ගත යුතුය. ඉදින් භික්ෂූන් දෙනමක් හෝ තුන්නමක් ඇතිනම් මේ ප්‍රථම භාගය මටය, මේ දෙවන භාගය ඔබටය, මේ තුන්වන භාගය ඔබටය කියා කොටස් වලට බෙදා ගත යුතුය. සංඝයා හට ලැබෙන බෙදා ගැනීමට සුදුසු සියලුම වස්තුන් ගැනම පිළිපැදිය යුත්තේ මේ ක්‍රමයමය. ඉදින් එක් භික්ෂුවක් වෙසෙන තැනකදී සංඝයාට දෙමිය කියා ආහාර පාන රාශියක් දුනහොත් ඒ භික්ෂුව විසින් කාලය බලා අන් භික්ෂුවක් පැමිණෙන බවක් නොපෙනේ නම්, තමාට වමනා පමණ ආහාර වෙන්කොටගෙන මේ ප්‍රථම භාගය මට පැමිණියේය කියා ඉටා වැළඳිය යුතුය. ලැබී ඇති ආහාරය එක් භික්ෂුවකට තරමේ ආහාරයක් නම් කියන ලද පරිදි මෙහි අන් කිසිවෙක් නැත, මේ භෝජනය මට පැමිණියේය කියා ඉටා ගත යුතුය. දෙනමක් ඇති තැනකදී හා තුන්නමක් ඇති තැනකදීද පිළිපැදිය යුතු ආකාරය කියන ලද කරුණු අනුවම ගත යුතුය.